ගත වූ පැය 24ට ඉන්දියාවෙන් ආසාදිතයින් 27,755ක් වාර්තා වීමත් සමගම ප්‍රාදේශීය වශයෙන් රට නැවත වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එහෙත් දිල්ලි සහ මුම්බායි යන නගර ආර්ථික කටයුතු සඳහා විවෘත බවයි වාර්තා වන්නේ. බොලිවුඩයේ සුපිරි නළුව අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එහෙත් ඔවුන් යහපත් සෞඛ්‍යත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. ඔවුන් ටිග්මන් සුවේ පතා ඉන්දියානු ජනතාව පුද පූජා පවත්වන අයුරු ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියා. කෙසේ වුද ඓශ්වර්යා රයිට් හා ඇගේ දියණිය ආරාධ්‍යාට වෛරසය ආසාදනය වී ඇති බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියද පසුව එම පණිවිඩය මකාදම ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් අමිතාබ් බච්චන්ගේ බිරිඳ වන ජයා බච්චන් හට වෛරසය ආසාදනය වී නැහැ. මේ අතර දියමන්ති ඔබ වූ මුහුණු ආවරණ පිළිබඳ අපූරු පුවතක් ගුජරාත් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. එක් මුහුණු ආවරණයක මිල ඩොලර් 1,095 සිට 1,322 දක්වාමන බවයි එහි නිෂ්පාදකීන් පවසන්නේ. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේ වන විට ලොව පුරා 1,28,62,301 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 74,95,554. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 568,039ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එක් දිනකදී ඇමරිකාවෙන් හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 66,528 ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. මේ අතර මුහුණු ආවරණ පැළඳීම සිදු නොකරන බව පැවසූ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ඇරඹීමෙන් පසු පළමු වරට මුහුණු ආවරණයක් පැළඳ සිටින අයුරු මාධ්‍ය වාර්තා කළා. තමන් මුහුණු ආවරණ පැළඳීමට විරුද්ධ නොවන බවත් සුදුසු ස්ථානවලදී පමණක් මුහුණු ආවරණ පැළඳිය යුතු බවත් ට්‍රම්ප් මෙහිදී කියා සිටියා. මේ අතර මාස 4කට පසු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටුව ඇති ඩිස්නි උද්‍යානය ජනතාව සඳහා විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ගත වූ පැය 24ට චීනයෙන් ආසාදිතයන් 7 දෙනෙකු හමු වූ බවයි සෞඛ්‍යාංශ නිවේදනය කරන්නේ. එම ආසාදිතයන් 7 දෙනා චීනයට පැමිණි විදේශිකයින් වෙනවා. කෙසේ වුද පසුගිය පැය 24 තුළ චීනයෙන් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉරානය තුළ මංගල හා අවමංගල උත්සව තහනම් කළ බව ජනාධිපති හසන් රවුහානි නිවේදනය කරනවා. ඒ සමගම සියලුම උත්සව ශාලා වසා දැමීමටයි පොලිසිය පියවර ගත්තේ. කෙසේ වුද රටේ ආර්ථිකය අඩපණවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. බොලීවියාව තුළ වෛරසය වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍යාංශ සඳහන් කරනවා. ඒ සමගම සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලින්ගේ මළ සිරුරු මහාමාර්ගයන්හි හැරදමා ගොස් තිබෙන අයුරු මාධ්‍ය වාර්තා කළා. පෙරු රාජ්‍යයේ ලිමා නගරයේ පිහිටුව ඇති රෝහල හදිසි සේවා සත්කාර මධ්‍යස්ථානයක් බවට නම් කිරීමත් සමග රෝහල් සේවකීන් රජයට විරුද්ධව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. එම රෝහල මගින් දිස්ත්‍රික්ක 8ක ජනතාවට සෞඛ්‍ය සේවා සපයන බවයි වාර්තා වන්නේ. කෙසේ වුද රටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 320,000 ඉක්මවා තිබෙනවා.